කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අසල ඊ පසුරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍යයේ අතිශය විශාල කතාබහක් ඇති වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සුගතදාස ක්‍රීඩාංගණයේ මැතිවරණ රැස්වීමකට සහභාගී වූ පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි. ඊයේ දවසේ රංජන් රාමනායකගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ රැස්වීමක් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවතුණා. මේ සඳහා අති විශාල ජනතාවක් එම ස්ථානයට පැමිණ සිටියා. කොහොමනම් මේ පිරිස චෝදනා නගන්නේ ප්‍රවහන බස් රථ සඳහා රංජන් රාමනායක පාර්ශවයෙන් මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි. වෙරැස්වීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ප්‍රවහන පහසුකම් නොමැතිව දැඩි පීඩාවට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරුව මෙම විශ්වවිද්‍යාල සිසුන් ගමනාන්තය සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා. තමන්ට කෑම වේලක් සහ මුදල් ලබා දෙන බව පවසමින් මෙම රැස්වීමට රංජන් රාමනායක ඇතුළු පිරිස තමන්ව ගෙන්නූ බවයි මේ සිසුන් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ. කොමුණත් මේ සිද්ධිය මේ වෙනකොටත් බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වන සිදුවීමක්. ඒ අතරතුරු ඊයේ රංජන් රාමනායකගේ මෙම රැස්වීමට පැමිණි බොහෝ පිරිසක් වෙතත් සමාජයේ අවධානය යොමු වුණා. එවන් තත්ත්වයක් තුළ රංජන් රාමනායකගේ කතාවෙන් අනතුරුව තරුණයන් පිරිසක් වේදිකාවට ප්‍රවේශ වී සිදු කළ ක්‍රියාවක්ද බොහෝ පිරිසකගේ කතාබහට ලක් වුණා. මෙතෙක් ක්‍රියාකාරී දේශපාලනවලට දේශපාලනයට බොහෝ දෙනෙක් ආවා. නමුත් මෙහෙම විරෝධතා එල්ලුනේ නැහැ. මම ගම්පා කච්චේරියට ගියාම, ඒජී ඔෆිස් එකට ගියාම, දිසාපති කාර්යාලයේදී එතනත් විරෝධතා දෙකක්ද තුනක්ද දාලා රංජන් රාමනායකට දේශපාලනය කරන්න එපයි කියලා. ඒ අය එයා ආවොත් තිත් ඇත්ත කතා කරනවා. අපි ඉවරයි කියන මතේද දන්නේ ඒ බය දන්නේ ඒ බය දිගටම තියාගන්න කියලා මං ඉල්ලා හිටිනවා එහෙම පෙස්සන් දාලා ඒ පෙස්සන් දෙක විසිකලා කච්චේරියේ විසිකරලා කිව්වා මට ඡන්ද ඉල්ලන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ කියලා මට මේ අවස්ථාවේ මතක් වෙනවා අපි මේ පක්ෂේ පටන් ගත්ත දාම උපන්න මගේ ආදරණීය මාමවන විජේ කුමාරතුංග මහත්ය ආදරණීය අම්මතා විජේ කුමාරතුංග කියන කලාකාරයා දේශපාලනයේදී අපේ හාමුදුරුවනේ අපේ රටේ විධායක ජනාධිපතිවරයා පාව බය වුණා. එක දිගට ඔහුට කෙනෙහිලිකම් කළා. මේ ප්‍රාදේශීය සභාවට පත් වුණ කෙනෙක් නෙමෙයි. පළාත් සභාවට ගිය කෙනෙක් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඔහුට පවා එක දිගට හිරිහැර කළා. නැක්සලයිට් කියලා චෝදනාවක් දාලා අනේ මාස 3මාරක් හිරේ දැම්මා ඊට පස්සේ හිටපු නායකයා කිව්වා අපි කොහේ දින්නත් ලංකාවේ මහරදී විජේ කුමාරතුංගව පරද්දන්න ඕන කියලා ඉල්ලපු හැම ඡන්දෙම දින්නට ප්‍රතිඵල ගන්න බලද්දී විජේ කුමාරතුංග මහත්තයා පැරදුනා අන්තිමට ලයිට් ඔෆ් කරලා 45කින් පරාජය කළා මහරදී මේ වාගේම බයක් මේ ක්‍රියාකාරී දේශපාලනයට හිතෝද කලාකරු වෙනවට ඒ කාලේ තිබුණා ඉතින් මට ඒක මතක් වුණා ඇයි මෙච්චර බය කියන එක අපි දේශපාලනයට සුදුසු නැහැලු මම අහන්නම් මොකද්ද මගේ තියෙන නුසුදුසුකම හොරගම් කරලා තියනවද මිනි මරලා තියනවද බංකොල්ල කාලා තියනවද කප්පම් අරන් තියනවද කුඩු විකුණලා තියනවද එතනෝල් ගෙනලා තියනවද අපි හැමදාම තිත් ඇත්ත කතා කරලා අපේ අම්මේ තාත්තේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒකම ඇති නේ සුදුසුකමකට. මං ඉල්ලපු හැම ආසනෙම වැඩිම ඡන්දෙන් මාව ජනතාව පත් කෙරුවා. ඉතින් තමුන්නාස් රටේ විශ්වාසය මං ගැන තියනවා කියලා මම දන්නවා. ඒ හින්දා නැවත නැවතත් මම කියන්නේ ආදරණීය අම්මේ තාත්තේ ඒ විශ්වාසය තියාගන්න. මම තව එක දෙයක් කියනවා ඉම්රාන් ඛාන් පකිස්තානයේ පටන් ගත්ත එක ආසනෙන් අන්තිමට ආසන 248කින් ජයග්‍රහණය කළා හිරේදිත් ඔහු ඡන්දෙ දින්නා අපේ අලු ජනාධිපතිතුමා 103යි ආසන 3යි කියලා රටේ ජනාධිපති වුණා අද අපි පටන් අරන් තියෙනවා පක්ෂයක් දිස්ත්‍රික්ක 25න් ආසන 9යි ඡන්දෙ ඉල්ලන්නේ නමුත් ශේෂ්ඨාධිකරණයට එක දිගට පෙස්සන් දදා අපිව නවත්තන තත්ත්වයට මේ ලංකාවේ දේශපාලන පක්ෂ අද බය වෙලා තියෙනවා කියන එකෙන් තේරෙනවා
අපිව ලොකු අභියෝගයක් වෙලා තියෙනවා ඒ දේශපාලන හොරුන්ට එහින්දා මම රමුණාසලගේ ඉල්ලා හිටින්නේ ආදරණීය අම්මේ තාත්තේ මම හැමදාම කියන වගේ මම මේ දේ කියලා තමුණාසලගෙන් තමු ගන්නම් අම්මා පල්ල ජේසු පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් ඇත්තටම විශ්වාස කරපල්ලා ආයෙත් විශ්වාස කරපල්ලා රංජන් රාමනායක කවදාවත් තමුණාසලට විරුද්ධ දේශපාලනයක් කරන්නේ නැහැ මං තමුණාසලගේ මිත්‍රෙක් අපේ පක්ෂයේ තමුණාසලගේ මිත්‍රයෝ අපේ පක්ෂයේ ඉන්නේ තමුණාසලට ආදරය කරන කට්ටිය එහින්දා මාව විශ්වාස කරන්න මගේ පක්ෂයේ විශ්වාස කරන්න එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අපේ හඬ විශ්වාස කරන්න හඬක් නැති තමුණාසලට හඬක් වෙන්න මම කැමතියි තමුණාසලගේ අසාධාරණයට ලක් වූ අය විදිහෙන් පෙනී ඉන්න කැමතියි ඒකට හිරේ ගියත් කොහෙ ගියත් තමුණාසල වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක කියමින් අම්මා පල්ල ජේසු පල්ල බුදුන් පල්ල අපි විශ්වාස කරන්න කිමින් මං තමුණාසලගේ සමු ගන්නවා ජය වේවා රන්දන් රාමනායක නායකතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය රන්දන් මහත්තයෝ स्टेज बस චුට්ටක් කතා කරන්න දෙන්න අපි මේ දැන් ආවේ කිසිම ආරාධනාවකින් තොරව අපි ආවේ මේ අපේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් ඉතින් අපිට පොඩ්ඩක් කතා කරන්න දෙන්න අංජන අයියේ ඔයා අපේ නායකයා අපිට ඕනේ ඔයා වගේ දූෂණයට රිව කතා කරන එඩිතර නායකත්වයක් එහෙම නේද දැන් තමයි අපි හරිම වේදිකාව ඉඳගත්තේ අපේ තාරුණ්‍ය වෙනුවෙන් ඉතින් අපි රංජන අයියා එක්ක එකතු වෙනවා නේද आदरणीय නිර්භීත අපේක්ෂකයන් වේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එවන්න කියන පණිවිඩය දෙන්නම් මොකද කැබිනට් ඇමතිවරු දේශපාලනයෙන් තමුම්ම විස්රාම ගද්දි මේ නිර්භීත අපේක්ෂකවරු ඇවිල්ලා අපි එක්ක වැඩ කරනවා එහෙනම් ජය වේවා ඔබතුමන්ට ජය ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නාගතුමනි රංජන් රාමනායකට මේ වෙනකොට සමාජ මාධ්‍ය දැඩි ලෙස පහර දෙනවා. එවන් තත්ත්වයක් තුළ රාජාංගනීය හිමියන්ද රංජන්ට විරෝධී පළ කරමින් අදහස් දැක්වීමක් සිදු කර තිබුණා. රංජන් රාමනායක බල් පහයා තොට කියන්නේ උඹ පාර්ලිමේන්තුව විහිළුවකට ගන්න හදනවා. උඹේ හොර ගෑනු ටික ඔක්කොම පටවන්න හදනේ පාර්ලිමේන්තුවට. උඹේ බැක් සයිඩ් කාර්යෝ ටික රටේ මිනිස්සු හරක්ද මං දැක්කා මේ මුගේ රැස්වීමට ඊයේ සුගත දාසට ගිහිල්ලා හරක්ද මිනිසුන්ට තේරෙන්නේ නැද්ද මූ කියනවා විජේ කුමාරතුංගටත් ආවලු මේ වගේ තර්ජන යකෝ විජේ කුමාරතුංගගේ මයිල් ගහක්වත් උඹ වටින්නේ නැහැ උඹ හරකේ උඹ තියාගෙන ඉන්න පාර්ලිමේන්තුව දක්කා මහේසි මදුසංකා වාග්යා ගුණසේකර ඊළඟට වාග්යා මොහොට්ටි ඒ ඔබේ ගෑනුනේ තව ඉන්න වෙන සෙට් එකක් දාලා මූ හොඳයි වෙලකට නගුලේ තියලා එක පැත්තකින් රංජන් දිල්සාන්
අර පැතුම් කරන කියන එක රනිල්ගේ කණ්ඩායමක් ඌලගේ ඉන්නවා රංජන් ගාව සජිත්ගේ කණ්ඩායමක් රංජන් ගාව ඉන්නවා මූ කියනවා මාලිමාව මූට ගහනවා මාලිමාව බයයි තෝ වගේ වනචරේකුට තෝ වගේ මෝඩේකුට මන්සානි තස්ස වඩන්ති පඤ්ඤා තස්ස නවඩති මස් වැඩුණට ඇඟ හදාගෙන හිටියට ජිම් එකක ගියාට අවුරුදු 60 70 පැනපු නාකියෙක් උඹ බෙහෙත් වලට පින් සිද්ධ වෙන්න ඉන්නවා නිකන් කොල්ලා වගේ කොණ්ඩේ දාගෙන ඒක අපිට ඒවා දාලා නැහැ ඔබට ඕන විදිහට හිටපන් හැබැයි බෝලා එක එකටවත් රටේ මහජනතාව විහිළුවට විහිළුවකට ලක් කරන්න තියන්නේ නැත